Ahí va lo ve. Ay, bronce. Pues hagan el tribunal, no hay por tu tema. Para que no te me paro el paro, yo te la tenía. ¿Y Gracias. qué frase quieres tirar? Hasta tiene. Es una anti-media. Y la compartida no te debe ni parte, ni mandar el buen nombre la tienda. Gatinete. Tiene. Mami, ¿verdad? Tiene. Vale, mami, ¿verdad? Tiene que ir. Ambulancia. ¿Qué? ¿Dónde la tiene? ¿Dar tiene usted? ¿Dónde Por ejemplo, ¿qué tiene? la tiene? Ajá. Udah martian prasna angka begitu kata kan dari kira Asuhan. asuhai gara baik amin dulu di balik dan balik kembali gara gara cerana amatara ada yang laba gini masalah hal andai sindat pria maru ke mono wanda kira amatara ada yang laba gini wala di pelapote dasi eveni pituwa. Ya, asuhan kali ini. आंसू है कर रहे थे असू है करे ना स... लंदेसी यटते हादुनवादुन तोंबु वर्ग तुन नाम करण मैं कालीन दवा से कथा कर अपना मतकाई इदम ऐतिहा अयकल बदुवादी विस्तर अतुलत कोट तुगी सीन सकास्कल लेखन विशेष आप हादुनाने कोमद इदम वाला ऐतिहा අයකල බදුවාදිය විස්තර ඇතුළත් කරලා පෘතුගීසීන් සකස් කරපු ලේඛන අපි හැඳින්වුවේ කොහොමද? තොම්බු තොම්බු. ඒ ලන්දේසීන් ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය ගත්තට පස්සේ මෙන්න මේ පෘතුගීසීන් විසින් හඳුන්වා දීපු තොම්බු ක්‍රමය තවත් දියුණු කරලා ලන්දේසි පාලනය යටතේ තෝම්බු වර්ග තුනක් හඳුන්වලා දෙනවා. මට ළමයි කියන්න ලන්දේසි විසින් හඳුන්වා දුන් තෝම්බු වර්ග මොනවද? පවුල් ඉඩම් හා පාසල් ඔව් පවුල් තෝම්බුයි ඉඩම් තෝම්බුයි පාසල් තෝම්බු. අපි එක ලියාගම මෙතන මේ පල්ලෙහාට යමු නේද? පල්ලෙහාට ලියාගෙන යමු. කියන්නේ එක පවුල් තෝම්බු පවුල් තෝම්බු එතන අපි ඉස්සරහින් ලියාගමු පවුල් තෝම්බු කියන්නේ මොකක්ද කියලා හරි එතන අපි ඉස්සරහින් ලියමු පවුල් තෝම්බුවක් කියන්නේ මොකක්ද කියලා පවුල් තෝම්බු කියලා ඉලක් ගහලා පාට මාරු කරලා ලියා ගන්න. ගමක වාසය කරන ගමක වාසය කරන පවුල් වල විස්තර ගමක වාසය කරන පවුල් වල විස්තර
ළමක වාසය කරන පවුල්වල විස්තර. පවුල් තොම්බුවක ඇතුළක් විය. පවුල් තොම්බුවක ඇතුළක් විය. දෙවෙනි එක ඉඩම් තෝම්බු. ඉඩම් තෝම්බු ඉඩම් තෝම්බු කියල ලියද නිස්සරයි කාර ලියා ඉරිගැල්ලක් ගන්න පාට මාරු කළ ලිය ඉඩම් තෝම්බු කියන්නේ මොකක්ද කියලා. යන්න ගමේ පවුල් වලට අයත් ගමේ පවුල් වලට අයත් ඉඩම් වල විස්තර. ගමේ පවුල් වලට අයත් ඉඩම් වල විස්තර. වැවිලි වර්ග හා වැවිලි වර්ග හා ගමේ පවුල් වලට අයත් ඉඩම් වල විස්තර. වැවිලි වර්ග හා සමාගමට අයවිය යුතු සමාගමට අයවිය යුතු බදු මුදල ආදිය දැක්විය. බදු මුදල ආදිය දැක්විය. සමාගමට අයවිය යුතු බදු මුදල ආදිය දැක්විය. බදු මුදලාදිය දැක්විය. තිබුණයි කියලා කිව්වේ බදු මුදලාදිය දැක්විය. පස්සේ තුන්වෙනි එක පාසල් තෝම්බු. පාසල් තෝම්බු ලියන්න ඉස්සරහින් පාසල් තෝම්බුක තියෙනවා ගමේ දෙමව්පියන්ගේ නම්. ගමේ දෙමව්පියන්ගේ නම් දරුවන්ගේ උපන්දින. ගමේ දෙමව්පියන්ගේ නම් දරුවන්ගේ උපන්දින පාසල් හැරගිය දිනය හා පාසල් හැරගිය දිනය හා පාසල් හැරගිය දිනය හා වෙනත් ගමක. වෙනත් ගමක වෙනත් ගමක පදිංචියට ගියේ නම්. වෙනත් ගමක පදිංචියට ගියේ නම් ඒ දින ආදිය. ඒ දින ආදිය
සඳහන් කෙරිණි. ඒක වඩා හොඳින් තේරුම් ගන්න ළමයි ඔයගලගේ පෙළ පොතේ 16 වෙනි පිටුවේ පොඩි රෝස පාට පොඩි චූටි කොටුවක් දාලා ඒක විස්තර කරන ලන්දේසීන්ගේ ඉදම් තෝම්බුවක සඳහන් වූ කරුණු කියලා. මට මේ වෙලාවේ පොත ළඟ තියෙන දරුවෙක් ලන්දේසීන් ඉදම් තෝම්බුවකේ උපුටා ගැනීමක් දීලා තියෙනවානේ. බලන්න මේ ඉදම් තෝම්බුවේ තිබුණේ මොනවද කියලා. ඉඩම් තෝම්බුක තියෙන්නේ ගමේ පවුලට අයත් ඉඩම් සහ ඒව වගා කරලා තියෙන ඇමිලි වර්ගයි අයවිය යුතු බදු වර්ගයිනේ බදු ප්‍රමාණයයිනේ. බලන්න උදාහරණ මොනවද තියෙන්නේ කියලා. ඔතලක නැද්ද? එතන තියෙනවා රත්මලාන ලානේ ගම දොන් බාස්තියන් අප්පු හාමිට අයිති දුඹගහවත්ත ඉඩම පොල්ගස් ගන්න 195යි අයවිය යුතු බද්ද රික්ස් ඩොලර් 1යි ස්ටයිවර් 24යි. 24. ඒ කියන්නේ දැන් මුලින්ම කියනවා මේ රත්මලානි ගම. එතකොට ඉරසෙක ඉඳමේ අයිතිකාරයා දොන් බස්තියෙන් අප්පුහාමි. දොඹ ගහවත්ත ඉඩම. ඒකේ තියෙන වැවිලි වර්ග තමයි පොල් ගස් ගන්න 195යි. ඊට පස්සේ කියනවා අය කරන්න බද්ද. රික්ස් ඩොලර් 1යි ස්ටයිවර් 24යි. තමයි පවුල් තෝම්බුක මෙහිදම් තෝම්බුක තිබුණ තොරතු. ඊට පස්සේ ප්‍රශ්න තමයි අහන්නේ ළමයි. දැන් මට කියන්න ලන්දේසීන් අපේ රටේ කළ ප්‍රධාන ආර්ථික කටයුත්ත මොකක්ද කියලා. ලන්දේසීන් ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශය යටත් කරගෙන ඒ මුහුදු බඩ ප්‍රදේශ වලින් ආදායම් උපය ගන්න කර ප්‍රධානම කටයුත්ත මොකක්ද? උරුදු වගාව. කුරුදු වගාව. බොහොම හොඳයි. ලන්දේසීන් අපේ රටේ ආදායම් ලබා ගන්න කළ ප්‍රධානම දේ කුරුදු වගාව. ඊට පස්සේ ඒගොල්ලෝ ආදායම් ලබා ගැනීම සඳහා කළ දේ තමයි බදු එකතු කිරීම. ඒ බදු එකතු කිරීම ක්‍රමවත් කරගන්න තමයි පාසල් තෝම්බු ඉඩම් තෝම්බු පවුල් තෝම්බු කියන ඒවා හරිගස්ස ගන්නේ. ඉතින් ප්‍රධාන ආදායම් ඉපයීමේ මාර්ග හැරුණහම ලන්දේසීන් විසින් අමතර ආදායම් ලබා ගැනීම සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් ගත්තා. ඒ 16 වෙනි පිටුවේ අන්තිමට ආවහම තියෙනවා ලන්දේසීන් අමතර ආදායම් ලබා ගැනීම සඳහා ගත්තු ක්‍රියාමාර්ග. මට ළමයි කියන මොනද අමතර ආදායම් ලබා ගන්න ගත්තු ක්‍රියාමාර්ග? මුතුරාජ වෙලා සෙද්දීමල කටයුතු කිරීම. මුතුරාජ වෙලා කියන්නේ වගුරු බිම. මේ වගුරු බිම අස්වද්දන්න කටයුතු කරා ලන්දේසීන් අමතර ආදායම් ලබා ගැනීම සඳහා. ඒ කියන්නේ මුතුරාජ වෙලා වී වගා කරා. මුතුරාජ වෙලා වී වගා කරාම ලංකාවට සහල් ආනයනය සඳහා යන වියදම අඩු වෙනවානේ. ලංකාව මුහුදු බඩ ප්‍රදේශ යටත් කරන් ඉන්න ලන්දේසී ඒ ප්‍රදේශයේ මිනිස්සුන්ට කන්න දෙන්න ඕනනේ. එතකොට සහල් ආනයනය කරා ඒ කාලේ. සහල් ආනයනය කරන්න විශාල මුදලක් යන නිසා ඒ වියදම අඩු කරගන්න ලන්දේසී මුතුරාජ වෙලා අස්වැය. ඒක අමතර ආදායමක්. දෙවෙනි එක යෝධ වැව හා කන්තලේ වැව ආදී වැව ප්‍රතිසංස්කරණය කිරීම මගින් වී නිෂ්පාදනය වැඩි කිරීමට උත්සාහ කිරීම. යෝධ වැව කන්තලේ වැව මේ පැරණි රජ කාලේ ඉදි කරපු වැව්. ඒ වැව් ප්‍රතිසංස්කරණය කරලා එමගින් ජලය ලබාගෙන වී නිෂ්පාදනය වැඩි කරන්න කටයුතු. එතකොටත් කර වී නිෂ්පාදනය වැඩි කරාම වෙන්නේ සහල් ආනයනය සඳහා යන වියදම අඩු වෙනවා. ඊළඟට ඒගොල්ලෝ ගත්ත ක්‍රියාමාර්ගය තමයි උ ගම්මිරිස් එනසල් කෝපි මල්බෙරි ඉන්ඩිගෝ ආදී වගාවන් දියුණු කිරීම. අපේ රටේ වෙනත් වගාවන්. ඊළඟට ඒගොල්ලෝ අමතර ආදායම් ලැබීම සඳහා රෙදි විවීම රෙදි සායම් කිරීම
උළුගඩොල් වැනි කර්මාන්ත දියුණු කර. ඊට පස්සේ හැමිල්ටන් ඇලවැනි ඇලමාර ඉදි කරලා ඒව භාණ්ඩ ප්‍රවාහණය යොදාගත්තා. ඒතකොට වියදම අඩුයිනේ. ඇලමාර්ග ඔස්සේ යාත්‍රා වලින් භාණ්ඩ ප්‍රවාහණය කරද්දී වියදම අඩුයි. අනිත් එක තමයි යාපනය ප්‍රදේශයේ දුම්කොළ වගා කිරීම හා තල්ගස් කඳන් වශයෙන් අපනයනය කිරීම. යාපනය පැත්ත වැවෙනෝන තල් ලන්දේසි පාලන සමයේ ගොල්ලෝ විදේශ රටවලට තල්ගස් කඳන් වශයෙන් අපනයනය කිරීම වැඩසටහන පට අමතර ආදායම් ලබ. මම කියවන්න ඕනද ළමයින්ට තනියෙන් පොත බලන්න ලියන්න පුළුවන්ද? කියන්න පුළුවන් සර්. ලියගන්න. අමතර ආදායම් ලබා ගැනීම ලන්දේසි ලබා ගත් ක්‍රියාමාර්ග ටික ලියල මට කියන්න හරි කියලා. ඔක පාට යන්නේ ලන්දේසීන් යමතර ආදායම් මාර්ග ටික මුතුරාදිවල අස්වැද්දීම යෝධය වහා කන්තලේ වැව ප්‍රතිසංස්කරණය කිරීම මගින් වීනිෂ්පාදනය වැඩි දියුණු කිරීමට උත්සාහ කිරීම උග්ගම්මිරිස් එලසල් කෝපි මල්බෙරි ඉන්ඩිගෝ ආදී වගාවන් දියුණු කිරීම රෙදි විවීම රෙදි සායම් කිරීම හා උල්ගොඩලනි කර්මාන්ත දියුණු කිරීම හැමිල්ටන් ඇලවැනි ඇලමාර්ග ඉදිකොට ඒවා භාණ්ඩ ප්‍රවාහණයට ගැනීම යාපනය ප්‍රදේශයේ දුම්කර වගා කිරීම හා තල්ගස් කඳන් වශයෙන් අපනයනය කිරීම. දැන් අපි එන්නේ සමාජ හා සංස්කෘතික කටයුතු කියන තැන. 88 වෙනි ප්‍රශ්නය අහන ලන්දේසීන්ගේ ආගම නම් කරන්න. මොකද්ද ලන්දේසීන්ගේ ආගම? පෙපරමාදු ආගම ලියගන්න. ලන්දේසීන්ගේ ආගම පෙපරමාදු ආගම. පෙපරමාදු ආගම
ඇසේ අහනවා ලන්දේසීන් මෙරට ඉදි කළ දේවස්ථාන හෝ ඒවායේ නටමුන් වර්තමානයේ පවා දක්නට ලැබෙන ස්ථාන නම් කරන්න කියලා. කොළඹ ගාල්ල කොළඹ ගාල්ල යාපන යාපනී අච්චුවේලි හා මානම්කාඩු මානම් කාඩු වැනි ප්‍රදේශවල ලන්දේසීන්ගේ කාලෙ ඉදි කරපු දේවස්ථාන හා ඒවායේ නටමුන් දක්නට තියෙනවා. ලියන්න කොළඹ කොළඹ ගාල්ල හා යාපනයේ අච්චුවේලි යාපනයේ අච්චුවේලි කමා මානම්කාඩු වැලි ප්‍රදේශ වල මම යනවා පෙළ පොතේ 18 වෙනි පිටුවට. පෙළ පොතේ 18 වෙනි පිටුව ආගම ප්‍රචාරය කිරීම සඳහා ලන්දේසින් ආරම්භ කළ ආයතනය නම් කර. ඉස්කෝල ආයතන ඉස්කෝල ආගම ප්‍රචාරය කිරීම සඳහා ලන්දේසීන් ආරම්භ කළ ආයතනය තමයි ඉස්කෝල. දැන් අපි තාම යන්නේ කොහෙද? ඉස්කෝල නේ, තාම අපි යන්නේ ඉස්කෝලේනේ. එතකොට මේ ඉස්කෝල කියන වචනය ලන්දේසී එකක්. ආගම ප්‍රචාරය කිරීම සඳහා ආරම්භ කළ ආයතනය. මට දැන් ළමයි එතන බලලා කියන්න ලන්දේසීන් මේ ඉස්කෝල පටන් අරගෙන කරපු දේවල් බලන්න. ඒගොල්ලෝ ගම් කිහිපයක් සඳහා එක පාසලක් ආරම්භ කළා. ගම් කිහිපයකට එක ඉස්කෝලයක් ආරම්භ කළා. කොහොමද දෙයක්? ඊට පස්සේ ඒ ප්‍රදේශයේ දරුවන් පාසලට පැමිණීම අනිවාර්ය කළා. ඒ පාසල් යා යුතු වයසේ දරුවෝ සියලු දෙනාම පාසල් යාම අනිවාර්ය කරා ලන්දේසි පාලනය යටතේ. මොකද කාරණයක් ඒක. ඒගොල්ලගේ පළවෙනි අරමුණ වෙන්නේ ආගම ප්‍රචාරය කිරීම තමයි. නමුත් අපි රටක් විදිහට බැලුවොත් ගම් කිහිපයකට පාසලක් ආරම්භ කළ ඒ ප්‍රදේශවල දරුවන්නේ පාසලට යාම අනිවාර්යයි. ඊට අමතරව දරුවන්ට මව්බසින් අධ්‍යාපනය ලබා ඒ දරුවන්ගේ මව් භාෂාවෙන් අධ්‍යාපන ලබා දුන්නා. ඊළඟට රෙපරමාදු ආගමේ යාඥාවලට පාසල් විෂය මාලාවේ ප්‍රධාන තැනක් ලැබුණා. පාසල් විෂය නිර්දේශය තුළ පාසල් විෂය මාලාව තුළ රෙපරමාදු ආගමේ යාඥාවලට වැදගත් තැනක් ලැබුණා. ස්වභාෂාව සංගීතය දේවධර්මය ආදී විෂයන් ඉගැන්වුවා. විධිමත් විභාග ක්‍රමයක් ආරම්භ කළා. පාසල් පරීක්ෂා කිරීම නිලධාරී කණ්ඩායම් පත්ක. ලන්දේසීන් විසින් ආගම ප්‍රචාරය කිරීම සඳහා ඉස්කෝල ආරම්භ කළ ගත්තු ක්‍රියාම අපි ඒ ටිකත් මෙතන ලියාගමු. ලියන 90 වෙනි ප්‍රශ්නේ ආගම ප්‍රචාරය කිරීම සඳහා ලන්දේසීන් ආරම්භ කළ ආයතනයේ ඉස්කෝල එතන ඉස්සරහින් පුතේ ලියාගෙන යන පාට මාරු කරලා අපි ඉස්කෝල කියලා ලියලා එතන ඉස්සරහින් ලියාගෙන යන්න. ගම් කිහිපයක් සඳහා එක පාසලක් ආරම්භ කිරීම ගම් කිහිපයක් සඳහා
එක පාසලක් ආරම්භ කිරීම. කමා ප්‍රදේශයේ දරුවන් එම පාසලට යාම අනිවාර්ය කිරීම. ප්‍රදේශයේ දරුවන් එම පාසලට යාම අනිවාර්ය කිරීම. කමා මව්බසින් අධ්‍යාපනය ලබා දීම. මව්බසින් අධ්‍යාපනය ලබා දීම. ස ලන්දේසින්ගේ මව් භාෂාව මොකද්ද? ලන්දේසි භාෂා. පෘතුගීසින්ගේ පෘතුගීසි, ලන්දේසින්ගේ ලන්දේසි, ඉංග්‍රීසින්ගේ ඉංග්‍රීසි, ප්‍රංශයන්ගේ ප්‍රංශ, චීනයන්ගේ චීන, ජපන්ගේ ජපන්. එහෙම නේද? අපේ රටේ විතරයි වෙනස් වෙන්නේ. අපේ ඒස රටේ ඉන්දියාව 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 සලට භාෂාවනේ ප්‍රධාන වශයෙන්. ඒක ඉන්දියාව කියන්නේ බහුආගමික, බහුවාර්ගික, බහුසංස්කෘතික රටක්. දැන් අද රටවල දැන් ඕලන්ද ගත්තත් වෙන භාෂා කතා කරන මිනිස්සු ඉන්නවා ඉන්දියාව ප්‍රධාන භාෂා. මොකද මම කියන්නේ කි මව් භාෂාවෙන් අධ්‍යයන ලබා දීම ඊළඟට විධිමත් විවාහ ක්‍රමයක් ආරම්භ කිරීම. විධිමත් විභාග ක්‍රමයක් ආරම්භ කිරීම. තමා පාසල් පරීක්ෂා කිරීමට නිලධාරී කණ්ඩායම් පත් කිරීම. පාසල් පරීක්ෂා කිරීම නිලධාරී කණ්ඩායම් පත් කිරීම. කමා රෙපරමාදු ආගමේ යාඥාවලට රෙපරමාදු ආගමේ යාඥාවලට රෙපරමාදු ආගමේ යාඥාවලට පාසල් විෂයමාලාවේ ප්‍රධාන තැනක් හිමිවීම. පාසල් විෂයමාලාවේ ප්‍රධාන තැනක් හිමිවීම. හරිනේ. ඊට පස්සේ ලන්දේසීන් පාසල් ආරම්භ කළ ප්‍රදේශ දෙකක් නම් කරන්න කියලා අහන්නේ. ලන්දේසීන් පාසල් ආරම්භ කළ ප්‍රදේශ මෙතන තියෙන එකක් තමයි කොළඹ. කොළඹ තිබුණේ සෙමනේරිය. සෙමනේරිය කිව්වේ ලන්දේසි භාෂාවෙන් උසස් අධ්‍යාපන ලබා දීපු ආයතන. ඒ කියන්නේ එතන ස්වභාෂාවෙන් නෙමෙයි. කොළඹ සෙමනේරිය දුන්නේ ලන්දේසි භාෂා අධ්‍යාපනය. ඊට පස්සේ අපේ රටේ යාපනය හා මන්නාරම් වැනි ප්‍රදේශවල ලන්දේසීන් විසින් පාසල් ඉදි කරලා තිබිලා. ලියන්න ලන්දේසීන් පාසල් ආරම්භ කළ ප්‍රදේශ එක කොළඹ. ඒක මතක තියාගන්න. කොළඹ පීටි සෙමනේරියස් මගින්
ස්වභාෂාවෙන් ලන්දේසීන්ගේ භාෂාවෙන් අධ්‍යාපනය ලබා දුන්නා. කොළඹ කමා යාපනය කමා ගාල්ල පස්සේ අනු දෙක 1739 මෙරටට මුලින්ම මුද්‍රණ යන්ත්‍රයක් ගෙනාවේ කවුරු? ලන්දේසි. ලන්දේසි. අපේ රටට මුද්‍රණ කර්මාන්තයේ මුලින්ම හඳුන්වලා දෙමින් මුද්‍රණ යන්ත්‍රයක් ගේන ලන්දේසි. ඒක ලියන්න ළමයි ඒගොල්ල මුද්‍රණ යන්ත්‍රයක් ගේන අපිට තියෙන ආදරේට නෙමෙයි එමගින් බයිබලයේ උපුටනයන් මුද්‍රණය කර බෙදා හැරිය. එමගින් බයිබලයේ උපුටනයන් මුද්‍රණය කර බෙදා හැරිය. මොකද ඒගොල්ලන් එතනත් ආරමුණ උනේ ආගම ප්‍රචාරය කරන්න. එමගින් බයිබලයේ උපුටනයන් මුද්‍රණය කර බෙදා හැරිය. අනේ 93 ලන්දේසීන් මෙරට පාලනය කළ කාලය කොපමණද? වර්ෂයේ 138ක පමණ වසර 138ක් වසර 138ක් ලන්දේසීන් ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය කළ වසර 138ක් යහනවා ලන්දේසි පාලනය නිසා ලාංකික සමාජයට හා සංස්කෘතියට සිදු වූ බලපෑම් බොහෝය උදාහරණ දක්වන්න. ලන්දේසීන්ගේ වසර 138ක පාලනය තුළ අපේ සමාජයට හා සංස්කෘතියට වෙච්ච බලපෑම්. පළවෙනි කාරණය තමයි රෝම ගෘහ නිර්මාණ ශිල්පයේ අනුගමනය කරමින් ස්තෝප්පුව සොල්දරය කුළුණු හා උස් වහලය දූ නිවාස ඉදිකිරි. දැන් ඔයගලට පෙළ පොතේ අතර පින්තූරයක් දීලා තියෙනවා. දැන් පින්තූරේ දීපු එකේ වම්හත පැත්තේ දකුණත පැත්තේ ගොඩනැගිල්ල ගත්තා. ඒ දකුණත පැත්තේ ගොඩනැගිල්ල අපිට ඉස්සරහට ටික පේන්නේ ස්තූපෝ කියන එක. දැන් අපි වරන්ඩ කියලා භාවිත කරන ස්තූපෝ. ඊට පස්සේ ওই සොල්දරත් කියලා තියෙන ගෙදර ගියාද තට්ටු ගෙවල් ගාලු කොටුවේ දීපු අය දන්නව ඇති. ගාලු කොටුව ඇතුලේ තියෙන පැරණි ගොඩනැගිලි බොහොමයක් ලන්දේසි පාලන සමය ඉදි කරපු ඒවා වෙනස් කරන්නවත් දෙන්නේ නැහැ. මොකද ගාලු කොටුව ගැන ලෝක සංස්කෘතික උරුමයක්. ඒ කොටුව ඇතුලේ තියෙන ලන්දේසි ගෘහ නිර්මාණවල අර තට්ටුව වෙන් කරන්නේ අට්ටු දෙකට වගේ තුනට තියෙනවනේ තට්ටුව වෙන් කරන්නේ ලීවලි. ඒක තමයි සොල්දරය කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ උස්කුළුණු උස් වහල තියෙන ගොඩනැගිලි වල අනිත් විවිධ ආහාර වර්ග රාශියක් හඳුන්වා දෙන්න. උදාහරණ අපි මේ අවුරුද්දට කාපු කේක්, අවුරුද්දට කාපු අචාරු, අවුරුද්දට කාපු කොකිස් ඒවා අපේ ආහාර නෙමෙයි. ලන්දේසීන් විසින් අපිට හඳුන්වා දීපු ආහාර. අපිට ගෙන හිතෙන්නේ නැහැ මේක ලන්දේසි ආහාරයක් කියලා නේ. කොකිස් අචාරු කේක්. ඊළඟ උසාවි ක්‍රමය හඳුන්වා දීම අපේ රටේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන උසාවි ක්‍රමය හඳුන්වා දෙන ලන්දේසි. ඊළඟ මෙරට සමාජෙට බර්ගර් නැත්තම් ලන්සි කියලා ජන කොටසක් එකතු. මෙරට අය සහ ලන්දේසි ජාතිකයෝ අතර ඇති වුණු විවාහයන්ගෙන් බිහිවෙච්ච පිරිස අපි හඳුන්වනවා ලන්සි හෙවත් බර්ගර් කියලා. ඊළඟට සිංහල හා දෙමළ භාෂාවලට ලන්දේසි වචන රාශියක් එකතු වෙලා තියෙනවා ගෘහ නිර්මාණ හා ගෘහ භාණ්ඩ විදියට. ගෘහ නිර්මාණ හා ගෘහ භාණ්ඩ විදියට සොල්දර් තරප්පු බාල්ක ජනේල කාමර ස්තෝප්පු ස්කුරුප්පු අල්මාරි වගේ
ගෘහ නිර්මාණ හා ගෘහ භාණ්ඩ විදියට සිංහල හා දෙමළ භාෂාවට එකතු වෙච්ච වචන. අනිත් පැත්තේ නීති ක්‍රමය හා උසාවි සම්බන්ධයෙන් නොතාරිස් තෝල්ක වගේ වචන. ඉරසි වෙන වෙන්දේසි ඉස්කෝල කුවිතාංසි කන්තෝරු ඔප්පු බූදල් මේ අදත් අපි භාවිත කරන වචන. මේ වචන සිංහල සහ දෙමළ භාෂාවට එකතු වුණේ ලන්දේසීන්ගේ. හරි අපි ලියමු ලන්දේසි පාලනය නිසා ලාංකික සමාජයට හා සංස්කෘතියට සිදු වූ බලපෑම් වලට උදාහරණ. ලියන පළවෙනි එක රෝම ගෘහ නිර්මාණ ශිල්පය අනුගමනය කරමින් රෝම ගෘහ නිර්මාණ ශිල්පය අනුගමනය කරමින් රෝම ගෘහ නිර්මාණ ශිල්පය අනුගමනය කරමින් ස්තෝප්පුව ස්තෝප්පුව තමා සොල්දරය සොල්දරය කුළුණු හා කුළුණු හා උස් වහල යෙදු කුළුණු හා උස් වහල යෙදු උස් වහල යෙදු නිවාස ඉදිකිරීම නිවාස ඉදිකිරීම දෙක විවිධ ආහාර වර්ග රාශියක් විවිධ ආහාර වර්ග රාශියක් විවිධ ආහාර වර්ග රාශියක් හඳුන්වා දීම උදාහරණ කේක් කේක් කමා අච්චාරු අච්චාරු කමා කොකිස් ආමත් ඇති විතර පරණ වෙච්ච ඒවා නේද කොකිස් අවුරුදු ගානක් තුන උසාවි ක්‍රමය හඳුන්වා දීම උසාවි ක්‍රමය හඳුන්වා දීම හතර මෙරට සමාජයට බර්ග ජනතාව එකතු වී නැතත් ලංසී මෙරට සමාජයට බර්ග ජනතාව එකතු වී එම නැත්තල් මෙරට සමාජයට ලංසි ජනතාව එකතු වී ඉලක සිංහල හා
දෙමළ භාෂාවලට සිංහල හා දෙමළ භාෂාවලට ලන්දේසි වචන රාශියක් එකතු වෙයි. සිංහල හා දෙමළ භාෂාවලට ලන්දේසි වචන රාශියක් එකතු වෙයි. එතරම් මම උදාහරණ කියලා ওই පල්ලෙහා තියෙන මම පුළුවන් තරම් ප්‍රමාණයක් ලියා ගන්න. සිංහල හා දෙමළ භාෂා වල ලන්දේසි වචන විශාල ප්‍රමාණයක් එකතු වීම කියන එකේ උදාහරණ කියලා ওই පහළ වගුවක් තියෙනවානේ සොල්දර තරප්පු බාල්ක ජනේල කාමර ස්තෝපු ස්කෘප්පු අල්මාර නොතාරි ස්තෝල්ක වෙන්දේසි ස්කෝල කුවිතාසි කන්තෝරු ඔක්කු බූදල් කියලා. ඒ ටික ලියාගන්න මොකද විභාගෙදී අහලා තියෙනවා උගලන්. නමේ පන්ති ඉතිහාස විෂය විභාගෙදී අහනවා ලන්දේසි ගෙන් ගෘහ නිර්මාණ හා ගෘහ භාණ්ඩ ලෙස එකතු වෙච්ච වචන මොනවාද? නීති ක්‍රම හා උසාවිය සම්බන්ධයෙන් එකතු ලන්දේසි වචන කියලා අහන්න පුළුවන්. අහලා තියෙනවා. එනිසා ටික පොඩ උදාහරණ දෙක ලියන්න. අපි ගාව ටියුට් එකට ඒ තාම ලැබිලා නැති මොකද ප්‍රශ්නේ තියෙන්නේ? දැන් මට ලැබිලා නැහැ සර්. ලැබිලා නැහනේ. මම වෙබ් එකට දාලා ඇත්තේ බලන්න ඕනේ වෙබ් එක ඇති පාඩම මේ අර අවුරුද්ද නිසා වෙන්නේ නැති නේද? සමහරක් ලැබිලා නැතුව ඇති. අපි ගොඩක් කලින් තමයි අන්තලා උත්තර සති දෙකක් විතර කලින් තමයි දැන් බලන්න. හරි අපි ගොඩක් සාකච්ඡා කරගෙන යමු. නේද? නිබන්ධන නැති අය කලබල වෙන්න එපා. දැන් මට කියන ඉස්කෝලේ පළවෙනි පාඩම ඉවරද කියලා? තාම නෑ සර්. දැන් ඕගොල්ලෝ දැන් ඉස්කෝලේ 24 වෙනිද පටන් අරගෙන ආපහු මේ මාසේ 3 වෙනිද ඉස්කෝලේ නිවාඩු දෙනවා. ඒ සාමාන්‍ය පෙළ විභාගේ පටන් ගන්නවා. ඊට පස්සේ මේ 6 වෙනිද ඉඳලා සාමාන්‍ය පෙළ විභාගේ යනවා. ඉතින් මේ මාසේ 15ද කොහෙද වෙනකම්? තුන්වෙනිද නියෝජනය දෙන්න. ඔව්. ඊට පස්සේ ආපහු 20 ගණන් වල පටන් ගන්න ඕගොල්ලෝ වෙසක් වලුත් පස්සේ. ඒ පටන් ගත්තාම ඉස්කෝලේ පළවෙනි වාර විභාගේ තියෙනවා. දෙන්න පාලනය කරතේද? අවුනේ අපේ. හරි. මේ පළවෙනි වාර විභාගෙදී ඕගොල්ලන්ගෙන් ප්‍රශ්න කරයි පළවෙනි පාඩමේ. සහනේ වෙනි පාඩමක් සමහර විට අපිට පාඩම් ඔක්කොම 9 පන්ති පාඩම් 6ක් තියෙනවනේ. එතකොට වාරයකට පාඩම් 2 ගානේ තමයි ඉවර වෙන්නේ. බොහෝ වෙලාවට ඉතින් පළවෙනි වාරේ පළවෙනි පාඩමට විතරක් සීමා වෙන්නත් පුළුවන්. අපි දෙවෙනි පාඩම සෑහෙන ප්‍රමාණයක් කතා කරලා තියාගන්න. දෙක දවස් කීපයේදී. හරි. අපි මේ පාඩමේදී කතා කරන්නේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය කියන්නේ. ඔව්.
දෙස වෙබ්බේ එකට දාලා නැහැ නේද? දාලද? නෑ සර් මම බැලුවා. අමම දාන්න කියලා කියන්න. අදම දාන්න කියලා කියන්න. මොකද මං කියාගෙන ගියේ ලංකාවේ බ්‍රිතාන්‍ය බලය. දැන් මට කියන්න වසර 138ක් ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය කළේ කවුද? ලන්දේසි ලන්දේසි. ක්‍රිස්තු වර්ෂ 1658 ඉඳලා 1796 වෙනකම් දෙවැනි රාජසිංහ රජතුමා ලන්දේසීන්ගේ සහයෝගය ඇතිව ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවලින් පන්නා දැමුවනේ. කවුද? දෙවැනි රාජසිංහ රජුරුව උඩරට ලන්දේසීන්ගේ සහයෝගය ඇතිව ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවලින් පන්නා දැමුවා. කවුරුද? උත්තරයක් කියන්න. සීතාර්ථ නැහැ. බ්‍රිතාන්‍ය දැන් මම මේ අහගෙන ඉන්නේ කලපාඩම. කලපාඩම. උඩ රට දෙවැනි රාජසිංහ රජතුමා 1638 දී ලන්දේසීන් එක්ක ගිවිසුමක් ගහලා ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ අල්ලාගෙන සිටි පිරිසක් මේ රටින් එළෙව්වා. ඉතින් එළවා දැමු පිරිස කවුද කියලා මම අහන්නේ. පෘතුගීසි. පෘතුගීසි. දෙවැනි රාජසිංහ රජතුමා ලන්දේසීන්ගේ සහයෝගය ඇතිව ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල සිටි පෘතුගීසීන් පන්නා දැමුවා. මට කියන්න පෘතුගීසීන් පන්නා දැමීමෙන් දෙවැනි රාජසිංහ රජුරුවන්ගේ අරමුණු වුණේ මොකද්ද? මේ රටේ මුහුදු බඩ ප්‍රදේශවල තිබුණු සිටි පෘතුගීසීන් ලංකාවෙන් පන්නා දැමීමෙන් දෙවැනි රාජසිංහ බලාපොරොත්තු වුණේ මොකද්ද? මුහුදු බඩ ප්‍රදේශවලින් පෘතුගීසීන් පන්නලා දෙවැනි රාජසිංහ බලාපොරොත්තු වුණේ ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ උඩරට රාජධානියට එකතු කරගන්න. නමුත් ඒක එහෙම කරගන්න උනේ නැහැ. 1638 ගිවිසුමේ සමහර කොන්දේසි කඩ කරමින් පෘතුගීසීන් පන්නා දැමීමෙන් පස්සේ පෘතුගීසීන් විසින් පාලනය කළ ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ ලන්දේසීන් අත්පත් කරගත්තා. පැහැදිලි. ඒ අනුව තමයි ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල බලය ලන්දේසීන්ට ගියේ. ඒ නිසානේ අපි දෙවැනි රාජසිංහ රජුරුවන්ට කිව්වේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා. දෙවැනි රාජසිංහගේ අරමුණ උනේ ලංකාවෙන් පෘතුගීසීන් පන්නලා මුළු රටේම පාලකයා බවට දෙවැනි රාජසිංහ පත් වෙන්න. අවසානයේ සිද්ධ වුනේ පෘතුගීසීන් මේ රටින් එළෙව්වා. ඒ පෘතුගීසීන් විසින් පාලනය කළ ප්‍රදේශ ටික ලන්දේසීන්ටයි තිබුණා. අපි ඒකනේ පළවෙනි පාඩමේ සාකච්ඡා කරේ. ඒ පාර ලන්දේසීන් විසින් 1658 ඉඳලා ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය කළා
එක්දාසස්සිය අනු හය වෙනකා මං එතනක ලියල තිර පාඩම. එක්දාසස්සිය අනු හයේදී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ අල්ලා ගත්ත කවුද? බ්‍රිතාන්‍ය. එක්දාසස්සිය අනු හයේ ඉඳලා එක්දාස් නමසය හතලිස් අට වෙනකම් ලංකාව පාලනය කරන්නේ බ්‍රිතාන්‍යයන් විසින්. අපි මේ පාඩමෙන් කතා කරන්නේ ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන. මට දරුවෙක් කියන්න බ්‍රිතාන්‍ය කියන රට තියෙන්නේ මොන මහද්දීපෙ? යුරෝපා මහද්දීපෙ. යුරෝපා මහද්දීපෙ. ඒ යුරෝපා මහද්දීපෙ බ්‍රිතාන්‍ය කියන රටේ ජනතාවගේ භාෂාව මොකක්ද? ඉංග්‍රීසි භාෂා. ඉංග්‍රීසි භාෂාව. එනිසා අපි සමහර වෙලාවට කියනවා ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල පැවති ඉංග්‍රීසි පාලනය. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය පාලනය කියන එකමයි. මොකද එයාගේ රට බ්‍රිතාන්‍ය, ඒගොල්ලන්ගේ භාෂාව ඉංග්‍රීසි. අපි කියනනේ අපේ රට ඉංග්‍රීසින් යටත් වෙලා තිබුණා කියන නේ. ඒ කියන්නේ අපේ රට බ්‍රිතාන්‍යයන් යටත් වෙලා තිබුණා කියන. හරිනේ. දැන් ඉස්සෙල්ලම දැන් මේක निराකරණය කරගන්න මම පළවෙනි ප්‍රශ්නේ පිළිතුරු මම එනවා. බ්‍රිතාන්‍යයන් අපේ රට 1796 ඉඳලා 1948 දක්වා පාලනය කරා. අපි මුලින්ම බලන්නේ බ්‍රිතාන්‍යයන්ගේ අවධානය ලංකාව කෙරේ යොමු වීමට බලපෑ හේතු. මට අපේ දරුවෝ පෙළපත බලලා කියන්න. බ්‍රිතාන්‍යයන්ගේ අවධානය ලංකාව කෙරේ යොමු වෙන්න බලපෑ හේතු කීයක් තියෙනවා? තුනයි. හේතු තුනක්. යුරෝපා මහද්වීපේ බ්‍රිතාන්‍ය කියන රටේ අවධානය ලංකාවට යොමු වෙන්න බලපාන හේතු තුනයි. එක තමයි ශ්‍රී ලංකාවේ පිහිටීම. බ්‍රිතාන්‍යයන්ගේ අවධානය ලංකාවට යොමු වෙන්න බලපෑ ප්‍රධානම කාරණයක් තමයි අපේ රටේ පිහිටීම. ළමයි දන්නවා අපි භූගෝල විද්‍යාවෙදි ඉගෙනගෙන තියෙන පිහිටීම ඉදිරිපත් කරන ක්‍රම දෙකක්. මොනවද ක්‍රම දෙක? රටක පිහිටීම අපි ප්‍රකාශ කරන ක්‍රම දෙකක් පාවිච්චි කරනවානේ. සාපේක්ෂ පිහිටීමයි නිරපේක්ෂ පිහිටීමයි. නිරපේක්ෂ පිහිටීමයි කියලා බොහොම හොඳයි නේ. එතකොට මෙන්න මේක තමයි මේ අපි කියන්නේ ශ්‍රී ලංකාවේ පිහිටීම. දැන් අපි ගත්තොත් ලංකාවේ සාපේක්ෂ පිහිටීම ගත්තොත් අපේ රට පිහිටලා තියෙන ඉන්දියන් සාගරයේ මැදට. ඉන්දියානු සාගරයේ මැද. ඒ වගේම අපේ රට පිහිටලා තියෙන්නේ පෙරදිග හා අපරදිග වෙළඳ මාර්ගයේ මධ්‍යස්ථානයේ. ළමයින්ට මතකනේ අපි අටේදී කතා කරලා තියෙනවානේ පෙර අපර දෙදිග වෙළඳාමේ ප්‍රධාන නගරයක්නේ කොන්ස්ටන්ටිනෝපල්. ඔයගලන්ට මතකයි කොන්ස්ටන්ටිනෝපල් නගරය කේන්ද්‍ර කොටගෙන ආසියාවට සම්බන්ධ වෙච්ච ප්‍රධාන මාර්ග කීයක් තිබ්බද? තුනයි. තුනයි. බොහොම හොඳයි. මම අටේ පන්ති එකක් මතක් කරන්නේ. එතන කොන්ස්ටන්ටිනෝපල් නගරය කේන්ද්‍ර කොටගෙන මුහුදු වෙළඳ මාර්ගයක් තිබුණ කොන්ස්ටන්ටිනෝපල් මධ්‍යධරණී මුහුද, රතු මුහුද, ඉන්දියන් සාගරය ඔස්සේ චීනයට.
ඉතර ඔන්නයි කියන පෙරදිග සහ අපරදිග සම්බන්ධ කෙරෙන මුහුදු වෙළඳ මාර්ගයේ මධ්‍යගතව තමයි ලංකාව තියෙන්නේ. ඒ තමයි ලංකාවේ පිහිටීම. එතකොට එදා බ්‍රිතාන්‍ය ජාතිකයන් වගේම අද ඉන්දියානුවන් ඒ වගේම චීන ජාතිකයන් ඒ වගේම ඇමරිකාව වගේ රටවල් ලංකාව කෙරෙහි අවධානය යොමු කරලා තියෙන්නම මේ ලංකාවේ පිහිටීම කියන කාරණය නිසා. හොඳයි අපි දව ඉස්සරහට කතා කරගෙන යමු. මට ළමයි කියන්නේ ලංකාවේ ශ්‍රී ලංකාව කෙරෙහි බ්‍රිතාන්‍ය අවධානය යොමු වෙන්න බලපෑ දෙවෙනි කාරණය මොකක්ද කියලා. ත්‍රිකුණාමලයේ වරාය වැදගත්කම. ත්‍රිකුණාමල වරාය වැදගත්කම. අපේ රටේ නැගෙනහිර වෙරළ තිබෙන ප්‍රධාන වරායක්. ත්‍රිකුණාමල වරාය. ඒක ස්වභාවික වරායක්. කොළොන්නරු රාජධානිය පාලනය කළ පළවෙනි විජයබාහු රජතුමාගේ කාලේ ඉඳලා ක්‍රියාත්මක වෙන වරායක් ත්‍රිකුණාමල වරාය. එතකොට බ්‍රිතාන්‍යයන්ගේ අවධානය ලංකාවට යොමු වෙන්න බලපෑ කාරණයක් තමයි ත්‍රිකුණාමල වරාය වැදගත්කම. මොකද්ද මේ ත්‍රිකුණාමල වරාය වැදගත්කම කියලා කියන්නේ? ත්‍රිකුණාමල වරාය බෙංගාල බුක්කට හා අග්නිදිග ආසියාවට මූණලා පිහිටා තිබී. ත්‍රිකුණාමල වරාය රට තුළට නෙරාගිය ස්වභාවික වරායක් බැවින් අනතුරුදායක සුළිසුලන් වලින් නැව් ආරක්ෂා කරගන්න පුළුවන්. ත්‍රිකුණාමල වරාය තුළ අනතුරුදායක සුළිසුලම් වලින් නැව් ආරක්ෂා කරගන්න. එදත් එහෙමයි අදත් එහෙමයි. ඒ වගේම ඉන්දියානු සාගරයේදී ප්‍රංශ ජාතිකයන් සහ ඉංග්‍රීසීන් අතර ඇතිවෙච්ච නාවික සටන් වලදී ත්‍රිකුණාමල වරාය යුදමය වශයෙන් වැදගත්. දැන් අද චීනය ඉන්දියාව සහ ඇමරිකාව තමන්ගේ අවධානය ලංකාව කෙරෙහි යොමු කරන්නේ යුදමය කටයුතු වලදී ත්‍රිකුණාමල වරාය වැදගත් වෙන නිසා. හරි. එතකොට බ්‍රිතාන්‍යයන්ගේ අවධානය ලංකාව කෙරෙහි යොමු වීමට බලපෑ හේතු දෙකයි. එකක් තමයි ශ්‍රී ලංකාවේ පිහිටීම වැදගත්කම. දෙක තමයි ත්‍රිකුණාමල වරාය වැදගත්කම. තුන්වෙනි කාරණය මොකක්ද? වෙළඳ කටයුතු වලදී ශ්‍රී ලංකාවේ තිබූ වැදගත්කම. වෙළඳ කටයුතු වලදී ශ්‍රී ලංකාවේ තිබූ වැදගත්කම. මම දැන් ඉන්නේ පෙළපොතේ 24 වෙනි පිටුවේ. බ්‍රිතාන්‍යයන්ගේ අවධානය ලංකාව කෙරෙහි යොමු වෙන්න බලපෑ හේතුවක් තමයි වෙළඳ කටයුතු වලදී ලංකාව වැදගත්කම. එකක් තමයි ඉතා උසස් තත්ත්වයේ කුරුදු හා ගම්මිරිස් කරාබු නැටි එනසාල් වැනි කුළුබඩු අපේ රටින් ලබා ගන්න පුළුවන්. ඉතා උසස් තත්ත්වයේ කුරුඳු ඇතුළු ගම්මිරිස් එනසල් කරාබු නැටි වැනි කුළුබඩු අපේ රටෙන් ලබා ගන්න පුළුවන් නිසා බ්‍රිතාන්‍යයන්ගේ අවධානය ලංකාවට යොමු. අනික තමයි කුළුබඩු හැරුණහම අලියතුන් මුතුමැණි ඇද්දත් වැනි වටිනාකමින් වැඩි වෙළඳ ද්‍රව්‍ය ලංකාවේ තිබීම නිසා බ්‍රිතාන්‍ය අවධානය ලංකාවට යොමු. ඒ වගේම
බ්‍රිතාන්‍ය විසින් නිපදවන භාණ්ඩ මෙරටදී අලෙවි කිරීමට වෙළඳපොළ සපයාගත හැකි නිසා බ්‍රිතාන්‍ය අවධානය ලංකාවට යොමු වුණා. එතකොට ළමයි යුරෝපා මහද්වීපයේ බ්‍රිතාන්‍ය කියන රටේ අවධානය ලංකාවට යොමු වෙන්න බලපෑ ප්‍රධාන හේතු තුනයි. ආයි මට දරුවගනේ හේතු තුන මොනවද කියලා? ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම, ත්‍රිපුණලේ වරායේ වැදගත්කම, වෙළඳ කටයුතුවලදී ශ්‍රී ලංකාවේ තිබූ වැදගත්කම. ඒ කියන්නේ වැරදිලා හරි අපේ රටේ ওই ත්‍රිකුණාමල කියන වරාය තිබුණේ නැත්තම්. අපේ රට ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටියේ නැත්තම්. අපේ රටේ ඉස්තරම් වර්ගයේ කුරුඳු මුතුමැණි තිබුණේ නැත්තම් සමහර විට ඉංග්‍රීසීන්ගේ අවධානය ලංකාවට යොමු නොවෙන්නත් ඉඩ තිබුණා. මේ බ්‍රිතාන්‍ය අවධානය ලංකාවට යොමු වෙන්නේ අපේ රටේ පිහිටීම වැදගත්කම නිසායි. ත්‍රිකුණාමල වරාය වැදගත්කම නිසායි. වෙළඳ කටයුතු වලදී තිබුව වැදගත්කම නිසා. හරි. මම අද ලියන්න යන්නේ නැහැ. මොකද හැමෝම දවෝගාම නිබන්ධන නැති නිසා. මම සාකච්ඡා කරගෙන යන්නම්. පස්සේ ඔයාලා ඉමේල් ලියන්න පුළුවන් කොට. ඒකට මෙතන හරිනේ මේ ප්‍රශ්නේ දැන් ලියන්න උත්තරේ දැන් ළමයි දන්නවා. මේකේ තියෙන 1 2 3යි ශ්‍රී ලංකාවේ පිහිටීම වැදගත්කම, මේ කුණාමල වරාය වැදගත්කම, වෙළඳ කටයුතු වලදී ලංකාවේ තිබු වැදගත්කම. දැන් ඊළඟ ප්‍රශ්නේ අහන්නේ මම අර කලින් විස්තර කර ටිකමයි. මොකක්ද? ශ්‍රී ලංකාවේ පිහිටීම ඉංග්‍රීසීන්ට වැදගත් වීමට බලපෑ හේතු. මට පොත බලලා කියන්න. ශ්‍රී ලංකාවේ පිහිටීම ඉංග්‍රීසීන්ට වැදගත් වෙන්න බලපෑ හේතු ගියක් තියෙනවද? තුනයි සර්. තුනයි. ඒ හේතු තුනෙන් අන්තිම එක ලේසි. මොකද අන්තිම එක තියෙන්නේ? පෙරදිග හා අපරදිග වෙළඳ මාර්ගවල මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ පිහිටීම. මම අර කිව්වනේ පෙරදිග සහ අපරදිග අතර, يعني කොන්ස්තන්තිනෝපල් සහ චීනය අතර වෙළඳාමේදී පෙරදිග හා අපරදිග වෙළඳ මාර්ගවල මධ්‍යස්ථානයක් ලෙස ලංකාව පිහිටා තිබෙනවා. ඒක මතක තියාගන්න පුළුවන්. ඒක දෙවෙනි කාරණේ මොකක්ද? ශ්‍රී ලංකාවේ පිහිටීම ඉන්දියාවේ ආරක්ෂාවට පමණක් නොව ඉන්දියානු සාගරයේ නාවික ආධිපත්‍ය පවත්වාගෙන යාමටත් වැදගත් වීම. ශ්‍රී ලංකාවේ පිහිටීම ඉන්දියාවේ ආරක්ෂාවට පමණක් නොව ඉන්දියානු සාගරයේ නාවික ආධිපත්‍ය පවත්වාගෙන යාමටත් වැදගත් වීම. අදත් එහෙමයි. අපේ රටේ පිහිටීම ඉන්දියාවේ ආරක්ෂාවට ඉන්දියානු සාගරයේ නාවික ආධිපත්‍යය පවත්වාගෙන යාමේදී වැදගත් වෙනවා. ඒ නිසා ඉංග්‍රීසි අවධානය ලංකාවට යොමු වෙනවා. පළවෙනි කාරණය මොකක්ද? දහඅට වන සියවස වන විට ඉන්දියාවේ නැගෙනහිර හා බටහිර වෙළඳ ප්‍රදේශවල බලය ගොඩනගාගෙන සිටි ඉංග්‍රීසීන්ට එම ප්‍රදේශ සෙසු යුරෝපීයන්ගෙන් ආරක්ෂා කර ගැනීමේදී ඉන්දියාවට දකුණින් වෙනම දූපතක් ලෙස පිහිටි ශ්‍රී ලංකාව විශේෂයෙන් වැදගත් වීම. ඒ කාරණය දිග වුණාට ළමයි බොහොම සරල කාරණයක් කියන්නේ. 18 වෙනි සියවස වන විට ඉන්දියාවේ නැගෙනහිර හා බටහිර ප්‍රදේශ අල්ලගෙන හිටිය කවුද? දහඅටවන සියවස වන විට ඉන්දියාවේ නැගෙනහිර හා බටහිර ප්‍රදේශ යටත් කරගෙන හිටියේ කවුද? ඉංග්‍රීසි. ඉංග්‍රීසි. ඉංග්‍රීසීන් ඉන්දියාවට ඇවිල්ලා ඉන්දියාවේ ප්‍රදේශ ටික අල්ලගෙන. එතකොට ඉන්දියාව අල්ලගෙන ඉඳපු ඉංග්‍රීසීන්ට වෙනත් යුරෝපා ජාතීන්ගේ තර්ජන තිබ්බා. විශේෂයෙන් ප්‍රංශ ජාතිකයන්ගේ. එතකොට
සෙසු යුරෝපීයන්ගෙන් ඉංග්‍රීසීන් අල්ලගත්තු ඉංග්‍රීසීන් ඉන්දියාවේ ප්‍රදේශ අල්ලගෙන තියෙනවා. ඒ ප්‍රදේශ සෙසු යුරෝපා ජාතීන්ගෙන් ආරක්ෂා කර ගැනීමේදී ඒගොල්ලන්ට වැදගත් වුණා ලංකාව. ශ්‍රී ලංකාවේ පිහිටීම ඉංග්‍රීසීන්ට වැදගත් වෙන්න බලපෑ හේතු ටික. තුන්වෙනි ප්‍රශ්නේ මම යනවා. ඉංග්‍රීසීන්ට ත්‍රිකුණාමල වරාය වැදගත් වෙන්න බලපෑ හේතු. හේතු කීයක් තියද කියලා මට කියන්න. තුනයි සර්. තුනයි. පළවෙනි එක තමයි බෙංගාල බොක්කට හා අග්නිදිග ආසියාවට මුහුණලා ඇති ස්වභාවික වරායක් වීම. ආසියාවේ තිබෙන වරාය අතරින් ත්‍රිකුණාමලය කියන්නේ ඉතාම සුවිශේෂී ස්වභාවික වරායක්. ඒ වරාය තියෙන බෙංගාල බොක්කට හා අග්නිදිග ආසියාවට මුහුණලා. ඒ නිසා ඉංග්‍රීසීන්ගේ අවධානය ලංකාවට යොමු වුණා. දෙවෙනි එක තමයි රට තුලට නෙරාගිය ස්වභාවික වරායක් වූ බැවින් අනතුරුදායක සුළිසුළන් වලදී නැව් ආරක්ෂා කරගන්න පුළුවන් ත්‍රිකුණාමල වරාය. ඒ නිසා ඉංග්‍රීසීන්ගේ අවධානය ලංකාවට යොමු වුණා. ඉංග්‍රීසීන්ට ත්‍රිකුණාමල වරාය වැදගත් වෙන්න බලපාන තුන්වෙනි කාරණය තමයි ඉංග්‍රීසීන් ඉන්දියානු සාගරයේදී ප්‍රංශ ජාතිකයන් සමග ගෙන ගිය නාවික සටන්වලදී ත්‍රිකුණාමල වරාය උදමය වශයෙන් වැදගත්. හරිද? මට ළමයි කියවට බලන්න. ඉංග්‍රීසීන් ත්‍රිකුණාමල වරාය වැදගත් වීමට බලපෑ හේතු කීයක් තියෙනවද? තුනයි සර්. තුනයි. කියන බලන්න හේතු මොනවද කියලා? බෙංගාල බොක්කට හා අග්නිදිග ආසියාවට මුහුණලා ඇති ස්වභාවික වරායක් වීම. රට තුළට නෙරාගිය ස්වභාවික වරායක් වූ බැවින් අනතුරුදායක සුළිසුළන් වලින් නැව් ආරක්ෂා කරගත හැකි වීම. ඉංග්‍රීසීන් ඉන්දියානු සාගරයේදී ප්‍රංශ ජාතිකයන් සමග ගෙන ගිය නාවික සටන් වලදී ත්‍රිකුණාමල වරාය යුදමය අතින් වැදගත් වීම. ත්‍රිකුණාමල වරාය වැදගත් වෙන්නේ. අපි ඊට පස්සේ කිව්වේ බ්‍රිතාන්‍ය අවධානය ලංකාවට යොමු වෙන්න බලපෑ හේතුවනේ වෙළඳ කටයුතු වලදී ලංකාව වැදගත් වීම. එතන වෙළඳ කටයුතු වලදී ලංකාව වැදගත් උනේ මොකද කියලා කාරණා තුනක් අපිට 24 වෙනි පිටුවේ දෙනවා. මට දරුවෙක් කියන්න ආසියාවේ සිදු කරගෙන ගිය වෙළඳ කටයුතු වලදී ඉංග්‍රීසීන්ට ශ්‍රී ලංකාව විශේෂයෙන් වැදගත් වුණා. ඊට බලපෑ හේතු කීයක් තියෙනවද කියලා? තුනයි සර්. තුනයි. පළවෙනි හේතුව තමයි ඉතා උසස් තත්ත්වයේ කුරුඳු හා වෙනත් කුළුබඩු වර්ග මෙරටින් ලබාගත හැකි වීම. දෙවෙනි එක තමයි කුළුබඩු හැරුණහම අලි ඇතුන් වැනි සතුන්ද මුතුමැණික් වැනි වෙළඳාමේදී වැදගත් වූ ද්‍රව්‍ය රැසක් මෙරට තිබී. තුන්වෙනි කාරණය තමයි බ්‍රිතාන්‍ය විසින් නිපදවන ලද භාණ්ඩ මෙරටදී අලෙවි කිරීමට වෙළඳ පොළක් ගොඩනගා ගත හැකිවි. මේ ප්‍රශ්න හතරම ළමයින්ට පොත බලාගෙන බොහොම පැහැදිලිව පහසුවෙන් ලියන්න පුළුවන්. මම ඊළඟ එකත් බලන්නම්. මම දැන් ඉන්නේ 24 වෙනි පිටුවේ 1796 වර්ෂයට පෙර ඉංග්‍රීසීන් හා උඩට රාජධානි අතර සම්බන්ධතාව කියන මාතෘකාව. පස්වෙනි ප්‍රශ්නේ අහන්නේ බ්‍රිතාන්‍යයන් ආසියාවට පැමිණෙන විට ලංකාවේ තත්ත්වය මොන වගේද කියලා. මට දරුවේ කොතනොයි පින්තූරයක් තියෙනනේ, පින්තූරෙට උඩින් තියෙනවා පේලි පහක්. පින්තූරේ ඉන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ, එහෙම ඉංග්‍රීසි නිලධාරීන් එහෙම ඉන්න එකක් තියෙන්නේ.
ඒ පින්තූරෙට උඩින් තියෙන පේලි පහ කියවලා මට කියන්න බ්‍රිතාන්‍යයන් ආසියාවට පැමිණෙන විට ලංකාවේ තිබුණ මොන වගේ තත්ත්වයක්ද කියන්නේ. මුහුදුබට ප්‍රදේශ ලංදිවිසීන්ගේ පාලනය යටතේ තිබුණ බ්‍රිතාන්‍යයන් ආසියාවට එනකොට ලංකාවේ තිබුණු තත්ත්වය එකක් තමයි. ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසී පාලනයට යටත් වෙලා තිබුණා. බ්‍රිතාන්‍යයන් ආසියාවට පැමිණෙන ලංකාවේ තව කාරණයක් තමයි උඩරට වෙනම ස්වාධීන රාජධානියක් ලෙස පැවතුණේ. කාරණා දෙකයි. ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන් පාලනය කළා. උඩරට වෙනම ස්වාධීන රාජධානියක් ලෙස තිබුණ රාජධානි දෙකක්. මුහුදුබඩ ප්‍රදේශ කියලා එකක් තිබුණ, එක ලන්දේසීන් පාලනය කළා. උඩරට කියලා ස්වාධීන රාජධානියක් තිබුණ, එක රජුරුව පාලනය. ඊළඟට ලන්දේසීන්ගෙන් උඩරට රාජ්‍යයට හිරිහැර හා තර්ජන එල්ල වීම නිසා රජු හා ලන්දේසීන් අතර මතභේද නිර්මාණය වෙලා තිබුණා. මම කියන්නේ බ්‍රිතාන්‍යයන් ආසියාවට එනකොට ලංකාවේ තත්ත්වය. මුහුදුබඩ ප්‍රදේශ කියලා එකක් තියෙනවා පාලනය කරන ලන්දේසීන්. උඩරට කියලා එකක් තියෙනවා පාලනය කරන රජුරු. මේ උඩරට කියන ප්‍රදේශෙට ලන්දේසීන්ගෙන් හිරිහැර හා තර්ජන එල්ල වෙච්ච නිසා උඩරට රජු සහ ලන්දේසීන් අතර මතභේද ඇති වෙලා තිබුණා. ඒ නිසා ලන්දේසීන් මෙරටින් පළවා හැරීම සඳහා ඉංග්‍රීසීන්ගේ සහාය ලබා ගැනීම කෙරෙහි උඩරට පාලකයන් උනන්දු වුණා. බ්‍රිතාන්‍යයන් ආසියාවට පැමිණෙන විට ලංකාවේ තත්ත්වය. එක තමයි ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන් පාලනය. දෙක, උඩරට වෙනම ස්වාධීන රාජධානියක්. ලන්දේසීන් විසින් උඩරට රාජධානියට හිරිහැර කිරීම නිසා රජු හා ලන්දේසීන් අතර අමනාපයක් ඇති වෙලා. හතර, ලන්දේසීන් මෙරටින් පළවා හැරීම සඳහා ඉංග්‍රීසීන්ගේ සහාය ලබා ගන්න උඩරට පාලකයන් උනන්දු වුණා. ලියන්න යන්න එපා. ඔයගොල්ලෝ නිබන්ධ ලැබුණා මේ පළවෙනි ප්‍රශ්න හතර ලියන්න. මං පස්වෙනි එක කියලා දෙන්නම්. දැන් ඊට පස්සේ අර අපේ රටේ පාලකයෝ ලන්දේසීන් එලවන්න ඉංග්‍රීසීන්ගේ සහාය ලබා ගන්න උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් විදිහට අපේ රටට විවිධ අවස්ථාවල ඉංග්‍රීසි ජාතිකයන් එනවා. ජෝන් පයිබස්, හියු බොයි, රොබර්ට් ඇන්ඩ්‍රූස් කියන අය. හරිනේ. අපේ ළමයි දැන් නිබන්ධනය ලැබුණහම පළවෙනි ප්‍රශ්න 14 ලියන්න පස්වෙනි ප්‍රශ්නේ නැතුව. පස්වෙනි ප්‍රශ්නේ ලියන්න නැතුව 14 වෙනි ප්‍රශ්නේ නේද? ප්‍රශ්න 14ක් තිබ්බට ඇත්තටම තියෙන්නේ කීයයි? 13යි. 13යිනේ. පස්වෙනි ප්‍රශ්නේ හැර ඉතුරු ප්‍රශ්න 14 වෙනකන් උත්තර ලියලා තියන්න. නිබන්ධනේ ලැබුණාම වෙබ් එකට දාලා තියන්නම් අද. උදේ වෙබ් එකෙන් ගන්න කට්ටියට දෙනින් ගන්න පුළුවන් නේ. නේ. පළවෙනි ප්‍රශ්න 14 කරලා තියන්න. මම උදේ පුර පටංගනේදී පරක් වුණා. අර ගිය සතියේ අවුරුද්දට නිවාඩු මේ සෙනසුරාදා කරන්න දැන් අර මනුර සර් තමයි උගන්වත් ඇති අපේ උගන්න මම්මිසල්ලගේ තාත්තා නැති වෙලාගේ දාහනේ තිබුණා.
මරණයටත් යන්න බැරි වුණා ඒ දායක නිසා මේ ගොඩක් පන්තිය නතර කරලා ඒකට තමයි ගියේ. ඒක නිසා මේ අද උදේ දැන් මට පොඩක් පරක්කුණා බලන්න මොකද මේ පාඩමට සම්බන්ධ. හොඳයි නිබන්ධනයේ ලැබුණට පස්සේ අර පළවෙනි ප්‍රශ්න 14 ලියලා තියෙන පස්වෙනි ප්‍රශ්නේ නැතු. පළවෙනි පාඩම නිතර කියව ගන්න පළවෙනි වාරේට වැඩි හරියක් ප්‍රශ්නයකින් අහන්න. හරිද? එහෙනම් අද නතර කරනවා හැමෝටම සුබ උදෑසනක් පරිස්සමෙන්. ආයුබෝවන් සර්.